ආයුබෝවන් 2023 වක්මහා අලුත් අවුරුදු පලාපල විශේෂිත වැඩසටහනත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අලුත් අවුරුද්දට මොන වගේ බලපෑමක් තියෙයිද? ඉතින් මේ මා ඉන්නේ බොහොම අපූර්වත පරිශ්‍රයක. ඉතින් මේ වගේ පරිශ්‍රයක ඉඳලා ඔබටත් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඔන්න recording.lk ආයතනයට අපි ආරාධනය කරනවා. ඔබට දුරකථන අංකය පහලින් දිස්සෙනවා. ඉතින් ඒ අංකයට කතා බහ කළ මේ වගේ නැවුම් වැඩකට ඔන්න ඔබට අත ගහන්නට පුළුවන් මේ අලුත් අවුරුද්දත් එක්ක එළඹෙන වර්ෂයේදී. ඉතින් ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් ජ්‍යොතිෂය ඉගෙන ගන්න ඔන්න ජ්‍යොතිෂ සහතික පත්‍ර පාඨමාලාවක් අපි පටන්ගෙන තිනවා recording.lk ආයතනය හරහා. ඒත් එක්කම වාස්තු විද්‍යාව ඉගෙන ගන්න කැමති කට්ටියට වාස්තු සහතික පත්‍ර පාඨමාලාවක් පටන්ගෙන තිනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්නට ඔබට පුළුවන් තිරේ දිස්සෙන WhatsApp අංකය පාවිච්චි කරන්න. දිකේන්ද්‍රය බලා ගන්න, නිවාසයේ දෝෂ බලා ගන්න, ඒවටත් ඒ අංගෙම ඔන්න යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි කතා බහ කරන්නේ 2023 වර්ෂයේ අප්‍රේල් මාසේ 14 වෙනිදා 14:59ට අලුත් අවුරුදු උදාවන තත්කාලය ගැනයි මුලින්ම අවධානය යොමු කරන්නේ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය ගැන විවිධ වැඩසටහන් ඔබ recording.lk නාලිකාවෙන් නෙවෙයි වෙනත් විවිධ නාලිකාවලින් ඕනේ තරම් අහනවනේ. නමුත් ඊට අදාළ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් ඉදිරිපත් කරන නාලිකාව බවට recording.lk නාලිකාව පත් වෙලා තියෙනවා. මොකද ඊට අදාළ අර පලාපලේ නිකම්ම එහෙමම කියන්නට බැහැනේ. මොන හරි ජ්‍යොතිෂ විග්‍රහයක් තියෙන බෑ නේද පලාපලයක් කියනකොට. ඉතින් ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අන්තර්ගත වැඩසටහන් පමණක් නරඹන්නට ඔබ යොමු වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ අනුව තමයි ඔබට යම් නිවැරදි තොරතුරක් දැනගන්නට වඩාත් හොඳ තොරතුරක් දැනගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඇතැම් අය මේ අර ජ්‍යොතිෂ විග්‍රහ කොටසට වැඩි කැමති නැහැ. මොකද ඒක කියවෙන කරුණු කන්න තේරෙන්නේ නැහැ කියලා. නමුත් ඒ කොටස අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. මොකද පලාපලයක් හැදෙන්නට නම් පලාපලයක් කියන්නට නම් මොනවද පදනම් කරගන්නේ, කොහොමද කියන්නේ කියන කාරණා ටික ඔබ දැනගත යුතුමයි. හරි, දැන් අපි බලන්න යනවා මේ තත්කාලයේ කොයි විදිහට තේ දෙන්නේ කියන කාරණය. එතකොට තත්කාලයේ කියන්නේ මේ මොහොතේ යෙදෙන කේන්දරේ කොයි විදිහට කියන තමයි මේ බලන්නේ. යුරේනස් මේෂේ බෙරණ කියන නැකතේ තුන්වෙනි පාදයේ අධිපති සිකුරු වෙලා උපාධිපති ශනි බවට පත් වෙලා තියෙනවා. නෙප්චුන් මීනේ පූපුටුම නැකතේ හතරවන පාදයේ අධිපති ගුරු හා උපාධිපති රාහු බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ සතුරු ග්‍රහයත් ඉන්නවා. ඉතින් ඔය අපිට යම් කිසි විදිහකින් බලපෑමක් එල්ල කරන්න පුළුවන් ඍණාත්මක පැත්තෙන් සතුරු ග්‍රහයන්ගේ මොන වගේ තත්ත්වයක සතුරු ග්‍රහයෝ ඉන්නේ කියලා බැලුවොත් එහෙම රාහු හා කේතු කුජ කියන ග්‍රහයෝ සතුරු වෙලා ඉන්න අවස්ථාවක තමයි මේ තත්කාලය ඔබට පවතින්නේ. ඒත් එක්කම චන්ද්‍ර සහ බුධ සම කියන තත්ත්වයේ සිටියේදී තමයි මේ තත්ත්වය ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ගුරු සහ සිකුරු කියන ග්‍රහයන් ස්වශ්‍රේෂ්ඨ බලයකින් හොඳ බලයකින් ඉන්න ඕනේ. ශනිත් මූල ත්‍රිකෝණ කියන බලෙන් හොඳ බලයකින් ඉන්නවා. රවි උච්ච බලයෙන් ඉන්නවා. ඒත් එක්ක මේ වෙලාවේ නැකත බැලුවොත් එහෙම සුවන කියන නැකත තමයි සක්‍රීයතාවයේ තියෙන්නේ. තිතිය බැලුවොත් එහෙම අවනවවක. ඉතින් මේ විග්‍රහය කරනකොට මේ අපි අලුත් අවුරුදු පලාපල විග්‍රහණ කරන්නේ. ඒතර මේ අලුත් අවුරුදු පලාපල විග්‍රහය බලපෑම ඊළඟ අලුත් අවුරුද්ද පලාපල විග්‍රහය දක්වාම කොයි විදිහටද යම් යම් වෙනස්කම් ඇති වෙන්නේ, එහෙම නැත්නම් සංශෝධනයන් වෙන්නේ කියන කාරණේ ඉතාමත්ම වැදගත්. මොකද මේකදී අපි ඉදිරි ග්‍රහ යුද්ධ ග්‍රහණයන් ඒ සමගම ඉදිරි රාශි මාරුවීම් කියන කරුණු කන්නත් අන්තර්ගත කරලා තියෙන නිසා ඔන්න ඔබට පරිපූර්ණ වැඩසටහන recording.lk YouTube නාලිකාවෙන් අහන්නට හැකියාව තියෙනවා. ඊළඟට බැලුවොත් එහෙම 64 නවංශ ආදිපති කියලා ග්‍රහයක් ඉන්නවා. ඉතින් මෙන්න මේ தත්ත්වය හිමි කරගෙන තියෙන බුධ ග්‍රහය 22 දෙර්කානාධිපති කියන தත්ත්වය හිමි කරගෙන තියෙන ඔන්න ගුරු ග්‍රහය මේ தත්ත්වල කේන්දරේදී. ඒ අවස්ථාවේදී මාරක ග්‍රහයක් ඉන්නවා ඔන්න. එයා තමයි බුධ ග්‍රහය. වාදක ග්‍රහයක් ඉන්නවා. එයා තමයි කුජ ග්‍රහය. ඉතින් මේ ග්‍රහයන්ගේ බලපෑමත් එක තමයි ඔබට මේ පලාපල විග්‍රහය කොයි විදිහට බලපානවද කියන කාරණා කන්න එළි වෙන්නේ. දැන් මේ අවස්ථාවේදී ලග්න හෝරාව දෙර්කාණේ කියන දේවල් අයිති වෙන්නේ සිංහයට. සප්තාංශකයේ අයිති වෙන්නේ තුලාවට. නවාංශය අයිති වෙන්නේ මිතුනේට. ද්වාදශාංශකයේ අයිති වෙන්නේ වෘශ්චිකයට. ත්‍රිංශාංශකයේ අයිති වෙන්නේ කුම්භයට. ඉතින් මේ පලාපල විග්‍රහය බලනකොට තව තවත් දේවල් ඇතුළත් කරන්නට වෙනවා. ඉතින් සෙනසුරුගේ උපග්‍රහය දෙන්නේ කිනු ගුලික සහ මාන්දි කියලා. මෙන්න මේ උපග්‍රහයන්ගේ පිහිටීමේ තොරතුරුත් අපි අන්තර්ගත කරලා තිනවා මේ පලාපල විග්‍රහය තව දුරටත් ඔබට පැහැදිලි කරලා දෙන්නට, එහෙම නැත්නම් කියා දෙන්නට. ඉතින් ඒ නිසා ඔබට ඉතාමත්ම පැහැදිලි විග්‍රහයක් ඔබගේ ජීවිතය සම්බන්ධව වැදගත් වෙන විග්‍රහයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ පලාපල විග්‍රහය යම් අඩුවක් වැඩියක් වෙනසක් යම් තත්ත්වයක් ඇති වෙන්නට ඔබගේ පුද්ගලිකව කේන්දරයේ තියෙන බලපෑම ඉතාමත් මිහිලයි. මොකද ඔබ ඉපදෙන අවස්ථාවේ තිබ්බ ග්‍රහ බලය කොහොමද කියලා දන්නේ ඔබනේ. ඔබගේ අතේ තියෙන ජන්ම පත්‍රයනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ජන්ම පත්‍රයේ තියෙන උපන් දිනය
උපන් වෙලාව උපන් නගරය ලග්නය කියන විස්තර ටික 330 අංකයට WhatsApp පණිවිඩයක් එවන්නට අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු ඔබට අදාළව කොහොමද බලපෑම පවතින්නේ කියන කාරණාව. මිතුන ලග්න හිමියන්ගේ අධ්‍යාපනය පිළිබඳව අපි බලන්න මේ සූදානම් වෙන්නේ කලා ශාස්ත්‍රයේ නියුතු අයට අධ්‍යාපන වරප්‍රසාද හිමි වෙන තත්ත්වයකයි පවතින්නේ. මතක ශක්තිය ඉහළ යන කාලයක් විදිහටයි ඔන්න පෙන්වන්නේ. විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් විවාහයේ ප්‍රමාදයන් සඳහා මුහුණ දීමට සිදුවෙන තත්ත්වයකයි ඔබට තියෙන්නේ. ආරක්ෂිත ශාස්ත්‍රයේ විවාහ යෝජනා වැඩිපුර ලැබෙන තත්ත්වයක් ඔන්න තියෙනවා. රැකී ආරක්ෂා ගැන බැලුවත් එහෙම ඔන්න විදේශගත මිතුරන්ගේ උපකාර රැකියාවට යන්නට ලැබෙන තත්ත්වයකයි තියෙන්නේ. පවුලේ උපකාර රැකියාවට වැඩියෙන් ලැබෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ. ගෘහ ජීවිතයේ පැත්තෙන් පාරිභෝජන රටාව ක්‍රමයෙන් වෙනස් වෙන නිසා පෝෂක ගැටලු ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. මත ගැටුම් සාමකාමී වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. ධනය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ණයට දුන් මුදල් පොලිය සමග ප්‍රතිලාභ ලැබෙන කාලයක් විදිහටයි ඔන්න ඔබට පෙන්වන්නේ. නීති අනුකූලව හිමි වෙන ධනයකට හිමිකම ඇති වෙනවා. ඔබගේ ලග්නයට අදාළ පලාපල විස්තරය අපි ඉදිරිපත් කරේ. ලග්නයට අදාළ පලාපල විස්තරේ කොයි ආකාරයට අඩු වෙනවද, කොයි ආකාරයට වැඩි වෙනවද, කොයි ආකාරයට වෙනස් වෙනවද කියලා දැන කියා ගන්නට ඔබ කැමැත්තෙන්නේ දෙන්නේ. ඔන්න ඔබට පුළුවන් ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් නගරය, ලග්නය කියන විස්තර ටික 330 අංකයට WhatsApp පණිවිඩයක් විදිහට යොමු කරන්නට. ඉතින් එහෙම යොමු කරලා ඔබටම ගැලපෙන පලාපල විස්තරය ඔන්න දැන කියා ගන්න අපි පහසුකම් සලසලයි තියෙන්නේ. ඉතින් මම මේ ඉන්න තැන ඔබට පේනවද? ඔහොම අලංකාර තැනක් විදිහට ඔබට දිස් වෙනවා ඇති. ඉතින් මේ වගේ තැනක ඉඳලා ඔබටත් පුළුවන් වැඩසටහනක් කරන්නට, එහෙම නැත්නම් ඔබටත් පුළුවන් ඒ සඳහා අවස්ථාවක් ලබා ගන්න recording.lk ආයතනයත් එක්ක සම්බන්ධ වුණොත්. එහෙම ඔබට ඉතාමත්ම ශුභ ඵල ලැබෙන, ඔබගේ ජීවිතය සාර්ථක තත්ත්වයකට පත් වෙන, ඔබගේ ජීවිතයේ වෙනසක් ඇති වෙන, ඒ පැත්ත ධනාත්මක වෙන, ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක්කම බලාපොරොත්තු වෙන සියලු දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න බොහොම වාසනාවන්ත කාලයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ විවිධ ආර්ථික ඉලක්ක තියලා ඇති ජීවිතේ අලුතෙන් ආරම්භ කරන නව ව්‍යාපාරයන් වලට අත ගන්නට හිතලා ඇති, ඒත් එක්කම නව ආයෝජනයන්ට යන්නට හිතලා ඇති. මේ සියලුම දේවල් ඉතාමත්ම සාර්ථක වෙන ඔබ තබන පියවරක් පාසා සියලුම දෙනාගේ ආශිර්වාදයත් එක්ක ඒ ගමන යන්නට පුළුවන් බොහොම වාසනාව පිරි කාලයක් වන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම ඔබ බලාපොරොත්තුෙන් සිටින අලුත් ආදායම් ක්‍රම, අලුත් ව්‍යාපාරික ක්‍රම, අලුත් කර්මාන්ත ක්‍රම, ඒ සියල්ලම ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම හොඳින්ම ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය සියලුම ශක්තිය මේ සබහා දහමේ ඔබට ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. සියලුම ආශිර්වාදයක් එක්ක ඔබගේ කටයුතු සියල්ලම අතිශය සාර්ථක වන තැනකට ඔබට දිශානති කරගන්නට, ඔබට යොමු කරවා ගන්නට අවශ්‍ය සියලු ශක්තියින් එක්ක කටයුතු කරන්නට ඔබට වාසනාවන්ත කාලයක් වෙන්නට, සෞභාග්‍යමත් කාලයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරමින් අද දිනේ recording.lk YouTube නාලිකාවෙන් මේ වැඩසටහනෙන් අපි සමුගෙන යනවා. අයිබෝවන්.